සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම සුවහසක් ජනතාවගේ බෞද්ධ දර්ශනය බෞද්ධ ආගම කෙරෙහි ඇති ඒ අවබෝධය තව තවත් වැඩි දියුණු කරන්නට ඒ වගේම සැම හිතසුව සදන්නට බෞද්ධ ආමාධ්‍යාලය විසින් අද දවසේදීත් දායකත්ව ධර්ම දේශනාව ආරම්භ කරන්නට සියලු කටයුතු මේ වන විට සූදානම් වී හමාරයි. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගන්නවා. පින්වතුනි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්ති. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා පමාදේන සම්පාදේත. ආමබන්ති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යේචකෝ පානං අතිපාතේති සබ්බෝසෝ ආපායිකෝ නිරයිකෝ අදින්නං ආදියති සබ්බෝසෝ ආපායිකෝ නිරයිකෝ කාමේසු මිච්ඡාචරති සබ්බෝසෝ ආපායිකෝ නිරයිකෝ මුසාභනති සබ්බෝසෝ ආපායිකෝ නිරයිකෝ යං බහුලං යං බහුලං විහරෙය්‍ය තේන තේන නීයති ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය පින්වතුන් කීප පලක් විසින් උසුලනවා රාජගිරිය මොරගස්මුල්ල පදිංචි එච්.එස්. කුරේ පවුලේ දරු පිරිස විසින් කඹුරුපිටිය කහගල සිංහගිරි ලිපිනේ පදිංචි එන් සුදුසිංහ මහාත්මනිය එවාගේම කොටුගොඩ රද්දොළුව අංක 466න් 14 දරණ නිවසේහි පදිංචි ගුරුගේ ලයනල් පෙරේරා මහාත්මනිය කල්ලෙලිය මල්හැව දුනුන්නේ ගෙදර ලිපිණී පදිංචි කේ.ඒ. කමලාවතී මහාත්මනිය කියන ඒ පින්නතුන් මුල් වෙලා ඒ හැම දෙනාගේම පවුල්වල දූ දරුවන් ඥාතීන් එකතු කරගෙන මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ ඊටාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ නම සංඛ ධම සූත්‍රය. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයේ. අන්න හොඳට මතක තියාගන්න ඕන බණ කිලි වුණාට පස්සේ මුල ඉඳලා මං අහනවා. ආ එතකොට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයේ සංඛ ධම සූත්‍රය. ඔයත් හොඳට අහල පුරුදු වචනයක් තමයි සංඛ කියන වචනේ. මොකටද සංඛ කියලා කියන්නේ? සංඛ කියන්නේ හක් ගෙඩියට. සංඛ ධම කියලා කියන්නේ හක් පිඹින්නා කියන එකයි. හක් ගෙඩියක් අරගෙන පිඹින මිනිසයා. තර් මේ හක් ගෙඩියක් අරගෙන පිඹින මිනිස්සෙක් මුල් කරගෙන උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයක් නිසා මේ සූත්‍රයට සංඛ ධම සූත්‍රය කියලා නම් කරලා තිබෙනවා. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරු වැඩ හිටියේ නාලන්දා කියන නුවර. නාලන්දා නුවර ඔයත් ඉන්දියාවේ ගිහිපු අය ඉන්නවනම් මතක ඇති ලෝක ඉතිහාසයේ බෞද්ධ විශ්වවිද්‍යාලයන් අතර සුවිශේෂතම සුවිශාලතම බෞද්ධ විශ්වවිද්‍යාලයක නටඹුන් ඉතිරි වෙලා තිබෙනවා. මොගල් ආක්‍රමණිකයන් විසින් ආක්‍රමණය කරන ලදුව ස්වාමින් වහන්සේලා දහස් ගණනක් දන් වළඳමින් සිටින වෙලාවේදී මේ විශ්වවිද්‍යාලයේ වටලා ගිනි තබලා විනාශ කරපු ආකාරය අදත් දැක ගන්න පුළුවන්. අදත් එහි කෞතුකාගාරයට ගිහාම පිච්චිච්ච බත් සහිත පාත්‍ර ඒවයේ තියෙනවා. ඉතින් මෙන්න මේ විශ්වවිද්‍යාලයේ පිහිටලා තිබුණේ ඔය කියන නාලන්දා නුවර. මේ නාලන්දා නුවර තිබුණා බොහොම ප්‍රසිද්ධ අඹ උයනක්.
ඒ අඹ උයනේ නම පාවාරිකා. මේ පාවාරිකා කියන අඹ උයනේ බුදුහාමුදුරු අඹ ගහක් යට විවේකයෙන් වැඩ ඉඳෙද්දී බුදුහාමුදුරු වැඩ ඉන්න තැනින් ළඟින් ඇවිදගෙන යන්න ආවා අසිබන්ධ පුත්ත ගාමිණී කියලා කෙනෙක්. එයා නිගණ්ඨනාත පුත්තතුමාගේ ශ්‍රාවකයෙක්, ගෝලයෙක්. මෙයාගේ නියම නම ගාමිණී. අසිබන්ධ පුත්ත කියන්නේ මොකක්ද? අසිබන්ධ පුත්ත කියලා කියන්නේ හරියට අද කාලේ කියනන මේ සර්නේම් එක වගේ, පෙළපත් නාමය වගේ. හා දැන් ඔය තියෙන ගුණසේකරලාගේ, නානායක්කාරලාගේ ආදී වශයෙන් ඒ වාගේ පෙළපත් නාමයේ තමයි අසිබන්ධ කියලා කියන්නේ. අසිබන්ධ පුත්ත. කඩු බඳින්න පුද්ගලයාගේ, කඩු බඳින පුද්ගලයාගේ පුතාවන ගාමිණී. එහෙම තමයි මේ නම හැදිලා තියෙන්නේ. දැන් කියන්න බලන්න මේ නම දිහා බලාගෙන හිටියාම, හොඳට විමසුවාම ඔතනින් ප්‍රසිද්ධ ගාමිණී කියන පුතාද අසිබන්ධ කියන තාත්තද? කවුද ප්‍රසිද්ධ? අසිබන්ධ. තාත්තා ප්‍රසිද්ධ නිසා අහවල් තාත්තගේ පුතා කියලා පුතා හඳුන්වනවා. දැන් සමහර තැන්වල තාත්තල ප්‍රසිද්ධ වුණාම තාත්තලාගේ නමින් පුතාල හඳුන්වනවා. සමහර තැන්වල අම්මලා ප්‍රසිද්ධයි. එතකොට අම්මගේ නමින් තමයි පුතා හඳුන්වන්නේ. කියන්න බලන්න එහෙම නම අම්මාගේ නමින් ප්‍රසිද්ධ වෙච්ච, ප්‍රසිද්ධ හඳුන්වන පුතෙක්ගේ නම, මේ අපේ ශාසන ඉතිහාසයේ බොහොම ප්‍රකටම නමක් තියෙනවා. මොකද්ද? අග්‍ර ශ්‍රාවකයන් අතර සාරිපුත්ත. සාරී කියන බැමිණියගේ පුත්‍රයා. සාරිපුත්ත කියන්නේ එකයි. මන්තානි පුත්ත. මන්තානි බැමිණියගේ පුතා. ඒ විදිහට අම්මා ප්‍රසිද්ධ තැන් තියෙනවා, සමහර තැන්වල තාත්ත ප්‍රසිද්ධ තැන් තියෙනවා. එතකොට අම්මාගේ නමින් තාත්තගේ නමින් තමයි පුතාලා හඳුන්වන්නේ, දරුවෝ හඳුන්වන්නේ. සමහර තැන් තියෙනවා දරුවෝ ප්‍රසිද්ධයි අම්මලාට තාත්තලට වැඩිය. එතකොට දරුවෝ ප්‍රසිද්ධ වුණාම අම්මා තාත්තා හඳුන්වන්න යොදාගන්නේ දරුවගේ නම. කියන්න බලන්න එහෙම නම. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියේ බොහොම හොඳ තරුණ ළමෙක්. ඒ ළමයාගේ නමින් තමයි අම්මයි තාත්තයි ප්‍රසිද්ධ වුණේ. ඔය සාර්ථක යුග ජීවිතයක් ගත කරනකොට කියන කතාවෙන ප්‍රධාන නමක් තමයි. මොකද්ද? නකුල මාතා, නකුල පිතා. ඉතින් මෙන්න මේ කියන අසිබන්ධ පුත්ත ගාමිණී කියන නම දිහා බැලුවාම අපිට පේන්නේ මෙතන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ තාත්තා. මේ ගාමිණී තමයි බුදුහාමුදුරු ළඟින් ඇවිදගෙන ගියේ. මං කියවනේ මේ ගාමිණී කියන්නේ නිගණ්ඨනාත පුත්තතුමාගේ ශ්‍රාවකේ ගෝලෙක් කියලා. පින්වත්නි, ඔයතු දන්නවා බුදුහාමුදුරු ජීවත් වෙලා වැඩ ඉන්න කාලේ ඉන්දියාවේ හිටියා මමත් බුදු වුණා කියලා කියාගන්න ආගමික නායකයෝ කී දෙනෙක්ද? කී දෙනෙක් හිටියද? 6 දෙනෙක් හිටියා. දැන් අහන්නේ ඔටත් උත්තර දෙන්න ඕන, නිකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. 6 දෙනෙක් හිටියා. ඒ 6 දෙනාට කියනවා ෂඩ් ශාස්ත්‍රූවරු කියලා. ඒ ෂඩ් ශාස්ත්‍රූවරු අතර එක්කෙනෙක් තමයි කවුද? නිගණ්ඨ නාත පුත්ත කියලා කියන්නේ. නිගණ්ඨ නාත පුත්තතුමා පරම අවිහිංසාවාදී. අවිහිංසාවාදී කියන එක බොහොම හොඳ එකක්. හැබැයි ඒකෙත් උපරිමයට ගිහාම සමහර වෙලාවට මෝඩකම් කරන අවස්ථා තියෙනවා. දැන් සමහර හොඳ දේවල් උපරිමයෙන් හොඳ වැඩි වුණාම ඒක අප්‍රිය වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගමු, සීනි. සීනි සාමාන්‍යයෙන් හොඳයිනේ, නේද? සීනි හොඳයි. හැබැයි සීනි වැඩියෙන් දාලා බොන්න ගියොත් ඒ හොඳ දෙත් නරකට හැරෙන්න පුළුවන්. ඒකත් හානිකර වෙන්න පුළුවන්. අන්න ඒ වාගේ මේ අවිහිංසාවාදී කියන එකත් බොහොම හොඳ එකක්. සමහර අවිහිංසාවාදීන් අවිහිංසාවාදී නාමයෙන් යම් යම් වැඩ කරලා
මෝඩ කන් වලට පෙළඹෙනවා. මේ නිගණ්ඨනාත බුද්ධතුමා කියන්නේ තන්න එහෙම එක්කෙනෙක්. නිගණ්ඨනාත බුද්ධතුමාගේ ඉගැන්වීම් වල තියෙන එකක් මේ චතුයාම සංවරය කියලා එකක්. ඒකේ ඉගැන්වීමට අනුව නිගණ්ඨනාත බුද්ධතුමාගේ ගෝලයන්ට ඇල් වතුර බොන්න බෑ. ඒට හේතු වශයෙන් දක්වලා තියෙන්නේ මොකද්ද? ඇල් වතුර වල ඉන්නවලු පුංචි පුංචි සත්තු. ශුද්‍ර ජීවී. ඉතින් මෙතුමා උගන්වනවා ගෝලයන්ට ඇල් වතුරේ ඉන්න ශුද්‍ර ජීවීන් පුංචි සත්තු ඒ වතුර බිව්වහම බඩට ගිහිල්ලා මැරෙනවා. ඒ නිසා ඇල් වතුර බොන්න එපා සත්තු මැරෙන නිසා බඩට ගිහිල්ලා. ඒ නිසා එයා ඉගැන්නුවා ඇල් වතුර බොන එක තහනම්. ඇල් වතුර බොන එක තහනම් කරලා මොකද කළේ? වතුර බොන්න මොනන උණු කරලා බොන්න කියලා කිව්වා. يعني බඩට යවන්න කලින් මරලා බොන්නේ. ඈ අන්න ඒක තමයි කිව්වේ අර ඕන අවිහිංසාවාදී වැඩි වුණාම කරන මෝඩකම් එයාට තේරෙන්නේ නැහැ. දැන් කියන්න බලන්න බුදුහාමුදුරුවෝ පිළිගත්තද ඇල් වතුරේ පුංචි සත්තු ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ පිළිගත්තා. මොකද බුදුහාමුදුරුවෝ ඒකට දීපු පිළියම වතුර පෙරා බොණ්ඩ කියලා. ඔයත් දන්නවනේ ඔය අටපිරිකර. අටපිරිකර කියන්නේ හාමුදුරුවන්ගේ යුනිෆෝම් සෙට් එකනේ නේද? ඔය අටපිරිකරේ තියෙනවා මොකද්ද? පෙරහන් කඩය. එතකොට පෙරහන් කඩේ දාලා තියෙන්නේ මොකටද? වතුර බොන වෙලාවට පෙරලා බොන්න කියලා. ඒ නිසා ඔන්න මතක තියාගන්න, ඉස්සරහට හාමුදුරුවරුන්ට ගෙවල් වලට එහෙම වැඩිහම වතුර පිළිගන්නනකොට පෙරලයි පිළිගන්නන්න ඕනේ. ඒකයි නියම සාසන සම්ප්‍රදාය. ටක් ගාල ටැප් එක ඇරලි ඉවරලා එහෙම අරන් එන්න එපා. ඉතින් දැන් මේ වාගේ සමහර මේ වැඩ මේ කට්ටියගේ මෝඩ වැඩ තිබුණා. තව එකක් තමයි ඒ කට්ටිය පිළිගත්ත මේ පුංචි පුංචි සත්තු පාරවල් වල එහෙම ඉන්නවා. ඉතින් පාරේ ඇවිදගෙන යනකොට කකුලට පෑගිල මේ සත්තු මැරෙනවා. ඒ නිසා ඒක පවක්. ඒ නිසා ඒකට පිළියමක් විදිහට මෙයාලා මොකද කළේ? සත්තු ඉන්න තැන්වල ඇවිදෙනකොට පිහ දාන්න ඕන. කොස්සක් අරගෙන පිහ දාන්න ඕන. එතන සාමාන්‍යයෙන් අඩියට පෑගිල මැරෙන්නේ සත්තු දෙන්න නම් කොස්සට තැලිල මැරෙනවා සත්තු 10ක් 15ක්. ඒ නිසා මේ කට්ටියගේ ගෝලුවේ හැමෝම කොහේ ගියත් කොස්සක් හිලි ගහගෙන ගියා. අයි අර පාරේ ඉන්න සත්තු පිහ දාන්න ඕන නිසා. ඉතින් මෙන්න මේ වාගේ බොහෝම අඥාන වැඩ තිබුණා මේ අත්තංගේ. ඊට අමතරව හොඳ දර්ශනයකුත් තිබුණා. කෙසේ වෙතත් නිගණ්ඨනාත පුත්තුමාගේ ගෝලයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මේ අසිබන්ද පුත්ත ගාමිනී. ඇවිල්ලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණේ වඳින්නේ නැතුව. ඇයි වැඳෙන්නේ නැත්තේ? මොකක්ද හේතුව? වැඳෙන්නේ නැත්තේ එයා අන්‍ය ආගමිකයෙක් හින්දා. සමහර බෞද්ධයෝත් ඉන්නවා අන්‍ය ආගමික වගේ ඉන්න අය. නේද? හාමුදුරු කෙනෙක් දැක්කට වඳින්නේ නැතුව එහි පැත් අහක බලාගෙන ඉන්න. ඉතින් ළඟටම ඇවිල්ලා වඳින්න ඕනේ නැහැ. දුරේ ඉඳලා හරි නමස්කාර වේවා කියලා හිතින් හිතලා කඳ පාත් කරලා වැඳාම හොඳට මැති. සමහරු එහෙම වඳින්නෙත් නැති අය ඉන්න ඕන තරම්. ඉතින් දැන් ඔන්න වඳින්නේ නැතුව පැත්තකින් වාඩි වෙලා ඉන්දෙද්දි බුදුහාමුදුරුව මේ ගාමිණීගෙන් අහනවා, ගාමිණී ඇත්තටම ඔයාගේ මේ ගුරුතුමා මේ නිගණ්ඨනාත පුත්තුමා ඔයාට මොන වාගේ දහමක්ද උගන්වන්නේ? මොකද්ද ඔයා එතුමගෙන් ඉගෙනගෙන තියෙන හිතේ රැඳෙන බණ කියලා ඇහුවා. දැන් බණ ඕන තරම් කියනවනේ. දැන් මෙතන ඉන්න අයත් ඕන තරම් බණ අහලා ඇති. ඉතින් ඔය අහපු ඔක්කෝම බණ හිතේ මතක හිටින්නේ නැහැනේ. යම් යම් ධර්ම කොටහස තමයි මතක හිටින්නේ. ඉතින් මෙයාගෙන් අහන මොනවද ඇත්තටම ඔයාට හිතට ගිය බණ, හිතේ රැඳෙන බණ, අහලා තියෙන බණ, මොන වගේ ඉගැන්වීමක්ද ඔයාගේ ගුරුහාමුදුරුවන්ට කරලා තියෙන්නේ කියලා ඇහුවා. අන්න එහෙම අහපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේට මේ ගාමිණී මෙන්න මෙහෙම කියනවා. යේචකෝ පාණං අතිපාතේති. ඔන්න ඒකත් ඒ වාක්‍ය ඔයත් හොඳට දන්නවා. මොකද්ද? යම් කිසි කෙනෙක් පාණං අතිපාතේති. ඒ කියන්නේ සත්තු
මරණව නම් පානං කියන්නේ ප්‍රාණය අතිපාතේති කියලා කියන්නේ හෙලන හෙලනවා කියන එක මරනවා කියන එකයි යමෙක් සත්තු මරණව නම් ඔන්න සරල අදහස සත්තු මරණ හැමෝම සබ්බෝසෝ සත්තු මරණ හැමෝම ආපායිකෝ නේරයිකෝ මරණින් පස්සේ අපාය යනවාමයි නිරයේ උපදිනවාමයි මරණින් පස්සේ අදින්නම් ආදීයති අදින්න කියලා කියන්නේ නොදුන් දේ ආදීයති කියන්නේ ගන්නවද නොදුන් දේ ගන්න එකට කියන තව වචනයක් කියන්නේ හොරකම් කරනවා කවුරු හරි කෙනෙක් හොරකම් කරනවද හොරකම් කරන හැමෝම අපාය යනවාමයි නිරයේ උපදිනවාමයි මරණින් පස්සේ ඊළඟ ආත්මයේදී ඊළඟට කාමීසු මිච්ඡාචරති කාමයේ වරදව හැසිරෙනව නම් එහිම කරන හැමෝම මරණින් පස්සේ අපාය යනවාමයි නිරයේ උපදිනවාමයි ඊළඟට මුසා භනති බොරු කියනව නම් බොරු කියන හැමෝම මරණින් පස්සේ අපායේ යනවාමයි නිරයේ උපදිනවාමයි කියලා අපේ ගුරුතුමා අපට උගන්වලා තිනවා කියලා කිව්වා. ඔන්න කාරණා හතරක් කියලා තියෙනවා. සත්තු මරණ හැමෝම අපාය යනවා, හොරකම් කරන හැමෝම අපාය යනවා, කාමයේ වරදව හැසිරෙන හැමෝම අපාය යනවා, බොරු කියන හැමෝම අපාය යනවා. දැන් පන්සිල් වලින් එකක් ඔතන අඩුයි. මොකද අඩු? සුරාපානය. ඇයි සුරාපානය කරන හැමෝම අපාය යනවායි කියලා කිව්වේ නැත්තේ? මොකද හේතුව? ඒ කට්ටිය සුරාපානය කරනවා. කිව්වොත් වැඩි අවාසීනේ. ඒ හින්දා ඒක කිව්වේ නැහැ. හා සුරාපානය කරාට අපාය යනවා කියලා කියන්නේ නැතුව ඒක බේරගත්තා. අනිත් සිල්පද හතර කඩ කරන හැමෝම අපාය යනවා කියලා කිව්වා. එහෙම කියලා විශේෂ වාක්‍යයක් එකතු කළා. මොකද වාක්‍ය? යං බහුලං විහරෙය්‍ය තේන තේන නීයති. මේ කියන කාරණා හතරෙන් යමක් බහුල වශයෙන් කරනව නම් නිතරම කරනව නම් අන්නේ නිතරම මේ කාරණා හතරෙන් එකක් කරන නිසා ඒ කරන කාරණාව අනුව තමයි එයා අපායන්නේ කියලා. ඒ කියන්නේ වැඩියෙන් සත්තු මරණ නිසා, වැඩියෙන් හොරකම් කරන නිසා, වැඩියෙන් කාමයේ වරදව හැසිරෙන නිසා, වැඩි වැඩියෙන් බොරු කියන නිසා තමයි අපායන්නේ කියලා කිව්වා. දැන් එහෙම කිව්වහම බුදුහාමුදුරු කියන ගාමිනී ඔබේ ගුරුතුමාගේ ඔය කතාව සැබෑවක් නම් ඇත්තක් නම් මේ ලෝකේ ඉන්න කවුරුවත් අපායයන් නැහනේ කියලා කිව්වා. ඇයි එහෙම කියන්නේ? මොකද හේතුව? දැන් අරය කිව්වේ අපායයන්නේ සත්තු මරණ නිසාමම නෙවෙයි. සත්තු මරණේක වැඩියෙන් කරන නිසා. ඒක තමයි යම් බහුලං විහෙරෙය කියන්නේ. සත්තු මරණේක වැඩියෙන් කරන නිසා තමයි අපායයන්. ඉතින් බුදුහාමුදුරුව මතක් කරන ඔය කතාව ඇත්තනම් මිනිස්සු අපායන්නේ නැහැ. ඇයි අපාය නොයන්නේ? මිනිස්සු කවුරුවත් ඕක වැඩියෙන් කරන්නේ නැහැ. දැන් බලන්න බුදුහාමුදුරුව ලස්සන උදාහරණයක් දෙනවා. දවසක් ගත්තාම ඒ දවසේ වැඩි කාලයක් මිනිස්සු සත්තු මරනවා. නැහැනේ. දැන් දවසට පැය කීයද? 24යි. ඔය පැය 24න් පැය 24ම මිනිස්සු සත්තු මරනවද? නැහනේ. දැන් අපි හිතමු ඔන්න ජීවිකාර්ථයේ සඳහාම සත්තු මරන මිනිස්සු ඉන්නවනේ. ඒ ගව ඝාතනාගාරවල හරක් මරන මිනිස්සු ඉන්නවා. කුකුල් කොටුවල කුකුල්ලු මරන මිනිස්සු ඉන්නවා. ඔය ආදි වශයෙන් එහෙමයි ඉන්නවනේ. දැන් ඒ කට්ටිය පැය 24ේම සත්තු මරනවද? නැහැ. සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්‍රදායට අනුව සේවා කාලය කීයද? පැය 8යි. ඕටි ඉද්දාල කරනවා නම් පැය 2ක් නේද? පැය 10යි. එතකොට දවසේ පැය 24න් පැය 10ක්ම සත්තු මරනවා. එතකොට නොමරි ඉන්න කාලය කොච්චරද? පැය 14ක්. එතකොට දවසේ පැය 24න් පැය 10ක් සත්තු මරන කෙනා පැය 14ක් සත්තු නොමරයි ඉන්නවා. එතකොට මරණ කාලෙද වැඩි, නොමරින්න කාලෙද වැඩි? නොමරින්න කාලෙ වැඩි.
එහෙනම් වැඩි වැඩියෙන් මරණ නිසායි අපාය යන්නේ කියලා කතාවක් තිබ්බොත් මිනිසු අපායයිද නැහැ අපාය යන්නේ නැහැ දෛනිකව බැලුවොත් මිනිසෝදේ වැඩියෙන් කරන්නේ නැහැ දැන් හොරකම් කරන එක පැය 24ම කරනවද පැය 24ම හොරකම් කරන්නේ නේද පැය දෙක තුනක් යයි සමහර වෙලාවට විනාඩි 5යි 10යි යන්නේ සමහරට ඉතින් අවුරුදු ගානකට හරියන හොරකම් කර ගන්නවා කෙසේ වෙතත් ඔක පැය ගණන් කරන වැඩක් නෙමෙයි දවස් ගණන් කරන එකකුත් නෙමෙයි දැන් බොරු කියනවා කියන එක පැය 24ම කියනවද නැහැ පැය 24ම කිව්ව ඡන්දේ කාලේ නන්නේ රෑ 12 වෙනකන් අන්තිම රැළිය වෙනකම්ම සමහර වෙලාවට බොරු කියපුවා ඇති හිටියා මේ ඊට පස්සේ හරි ඕක නවත්තනවනේ ඉතින් හැමතිස්සෙම පැය 24ම ඕක කියන්නේ නැහැ එතකොට මේ ලෝකේ මිනිස්සු ඔන්න ඔය කියන සත්තු මරණ එක හොරකම් කරන එක කාමයේ වරදව හැසිරෙන එක බොරු කියනවා කියන එක මේ දවසේ වැඩිපුරම කරන එකක් නෙවෙයි. එතකොට ඒ වැඩිපුරම කිරීම නිසායි අපාය යන්නේ කියලා තර්කයක් ගොඩ නැගුවොත් ඒ තර්කයට අනුව නම් කිසිම කෙනෙක් අපාය යන්නේ නැහැ. මොකද මිනිස්සු ඔය කියන කාර්ය වැඩිපුර කරන්නේ නැති නිසා. එතකොට දැන් ඔයත්වන්ට තේරෙන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් බලන්න සත්තු මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදව හැසිරීම, බොරු කීම. දැන් මෙතන වැරදි හතරක් තියෙනවනේ. ඔය වැරදි හතර කරන්න ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. මොකද්ද දෙක? කයයි වචනයයි. මුල් වැරදි තුන කයෙන් කරනවා, බොරු කියන එක වචනෙන් කරන. ඒතර බොරුව ඇතුලේ ඔක්කොම ආйти. කේලං කීම, හිස් වචන කීම, පරුස වචන කීම, මේ ටික ඔක්කොම ආйти. එතකොට කයින් වචනයෙන් කරන මේ වැරදි වැඩියෙන් කරන්නේ නෑ මිනිස්සු. දවසේ පැය 24 නම් ඒ පැය 24ේම කායික වැරදි කරන්නේ නෑ. පැය 24 නම් දවසට ආйти. ඒ පැය 24ේම වාචසික වැරදි කරන්නේ නැහැ. ඒකෙන් ඔය කියන කාරණා හතර පැය 24ම කරන්නේ නැහැ. හැබැයි සිතින් කයින් වචනයෙන් ඔය කියන වැරදි නොකළාට මිනිස්සු හිතින් ඕන තරම් වැරදි කරන්න පුළුවන්. නේද? මනෝ කර්ම විදිහට සිතින් කරන කර්ම නිදාගෙන ඉන්නකොට හැරුණකොට ඇහැරිලා ඉන්න හැම මොහොතකම ඔය සිතින් ඔය වැරදි කරන්න පුළුවන්. ඒ නිසා කය වචනය සංවර කරගත යුත්තා සේම වැඩියෙන්ම අපේ අවධානය යොමු කරන්න ඕන මොකක් සංවර කරන්නද? හිත සංවර කරන්න. මනස සංවර කරන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඔය කියන තර්කය අනුව නම් මිනිස්සු අපාය යන්නේ නැහැ කියලා. පින්වත්නි කියන්න බුදුහාමුදුරුව පිළිගත්තාද? සත්තු මරණ හැමෝම අපාය යනවා කියලා පිළිගත්තද? ආ බුදුහාමුදුරුව එහෙම පිළි අරගෙන නැහැ. සත්තු මරණ හැමෝම අපාය යනවා නම් දුටු ගැමුණු රජ්ජුරුව දැන් ඉන්න ඕන කොහෙද? අපාය නේද? සත්තු මරණ හැමෝම අපාය යනවා නම් සත්තු මරණ හැමෝම අපාය යනවා නම් ධර්මාශෝක රජුර කොහෙද ඉන්න ඕන? අපාය. සත්තු මරණ හැමෝම අපාය යනවමයි කියලා කතාවක් බුදුහාඳුරු පිළිගන්නේ නැහැ. ඒතර සත්තු මරණ අය අපාය යනවා කියලා පිළි අරගෙන තියනවාද? සත්තු මරණ අය අපාය යනවා පිළි අරන් තියනවා. එතකොට අඩු මොකද්ද? මයි කියලා කෑල්ලක් නැහැ නේද? ඔය මයි කියන කෑල්ල දාගෙන තියෙන්නේ කවුද? නිගණ්ඨයෝ. එතකොට සත්තු මරණ හැමෝම අපාය යනවා මයි කියලා කියනවා නම් කවුරු හරි කෙනෙක් ඒ කාගේ බණක්ද? ඒව නිගණ්ඨ බණ, බුදු බණ නෙවෙයි. අනු මතක තියාගන්න ඕන. සත්තු මරණ හැමෝම අපා යනවා මයි කියලා බුදුහාමුදුරුවෝ ඒකාන්ත ප්‍රකාශයක් කළ නැහැ. සත්තු මරණ අය අපාය යනවා. යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. පොසිබිලිටි එක තියෙන ඕන වෙලා යන්නත් පුළුවන්, නොයා ඉන්නත් පුළුවන්.
ඒකාන්තයෙන් බුදුහාමුදුරුව කෙලින්ම ඍජුවම ප්‍රකාශ කරලා නැහැ මර ඉබඳු අය මරණින් පස්සේ ඒකාන්තයෙන්ම අපා යනවා කියලා. හා දැන් පොඩ්ඩක් සනසුම් සුසුමක් හෙලන්න පුළුවන් නේ. ඉතින් දැන් ඔන්න පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගාමිනීට අසිබන්ධ පුත් ගාමිනීට බොහොම ලස්සනට මේ කරුණු ටික පැහැදිලි කරලා දෙනවා. ගාමිනීට කියනවා ගාමිනී නිගණ්ඨ නාත පුත්තුමාගේ ගෝලයෙක් ඉන්නවා ශ්‍රාවකෙක් ඉන්නවා. එයා මොන වගේ කෙනෙක්ද? එයා අභිප්පසන්නෝ සත්හරි තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි. ඒ කියන්නේ නිගණ්ඨ නාත පුත්තුමා කෙරෙහි අතිශයින්ම පැහැදිච්ච කෙනෙක්. මගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියනවනම් මං ඒක එල්ලෙසින්ම පිළිගන්නවා. මට ආයි තර්ක කරන්න ඕන නැහැ, වාද කරන්න ඕන නැහැ. කිව්වොත් ඒක ඒ විදිහටමයි කියලා මං පිළිගන්නවා කියලා හිතනවා. දැන් එහෙම සාමාන්‍ය බෞද්ධයෝත් ඉන්නවා. බුදුහාමුදුරෝ කියනවා නෙවෙයි, තම තමන් රුචිකරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් අපේ හාමුදුරුවෝ කිව්වොත් ආයි අහන්න දෙයක් නැහැ, ඒක ඒ විදිහටම තමයි, අපි අහලා තියෙන්නේ මෙහෙමයි ආදී වශයෙන්. ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤං, මේකමයි ඇත්ත, අනිත් ඒවා නම් බොරු කියලා කියන පිළිගන්න ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් ඉතින් ඔන්න නිගණ්ඨනාත පුත්තුමාගේ ඔය පැහැදිච්ච ගෝලයාට නිගණ්ඨනාත පුත්තුමා කියන බණ අහන්න ලැබෙනවා. මොන වගේ බණක් අහන්න ලැබෙන්නේ? සත්තු මරණ හැමෝම අපාය යනවමයි, හොරකම් කරන හැමෝම අපාය යනවමයි, කාමයේ වරදව හැසිරෙන හැමෝම අපාය යනවමයි, බොරු කියන හැමෝම අපාය යනවමයි කියන මේ බණ අහන්න ලැබෙනවා. එහෙම අහන්න ලැබෙනකොටම යාට මතක් වෙනවා, අනේ මමත් සතෙක් මරලා තියනවා නේ කියලා. දැන් ඔයත්තන්ට උනත් මතක් වෙන ඇතිනේ නේ, සත්තු මරණ අය අපාය යනවා කියපු ගමන්ම තලපු මදුරු එහෙම මතක් වෙන ඇතිනේ. කුස්සියේ හිටපු කැරපොත්තන්ට එක එක මේ කෘමිනාශකෙම ගහපු මතක් වෙන ඇති. ඉතින් ඒ වාගේ මේ මිනිහෙටත් ඔන්න මතක් වුණා, සත්තු මමත් සතෙක් මරලා තියෙනවා. එතකොට සත්තු මරපු අයට එයාගේ ගුරුවරයාගේ ඉගැන්වීමට අනුව ලැබෙන විපාකය මොකද්ද? මරණින් පස්සේ අපාය යනවාමයි. එතකොට දැන් ඔන්න එයා හිතනවා, අනේ දැන් මම පාර හදාගෙන ඉවරයි, අපායට යන්න පාර කපාගෙන ඉවරයි, ගුරුතුමාගේ ගැන්වීමට අනුව දැන් මම අපාය යනවමයි, වෙන මොනවත් කරත් වැඩන්නේ, මම මහා වාසනාවන්ත පුද්ගලෙක්, මම මේ විදිහේ පව් කරපු කෙනෙක්, මං අපාය යනවමයි කිය කිය මෙයා දැන් ඔන්න ඒ ගැනම හිතනවා. ඔහුම හිත හිතා ඉන්න වෙලාවේදී මේ මිනිහයට heart attack එකක් ඇවිල්ලා මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? අපාය යනවමයි. වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඇයි? අර කරපු වැරද්ද ගැනම නැවත නැවත හිතපු නිසා. දැන් ඔයතු දන්නවනේ මරණයකදී මැරෙනකොට අන්තිමේදී පහළ වෙන සිතට කියන්නේ මොන සිත කියලාද? චුතිසිත කියලා. එතකොට දැන් මෙයාගේ මේ චුතිසිතට ගොදුරුනේ මොකද? එයා කරපු පව, ප්‍රාණඝාතය. මම අපාය යනවමයි, මම මෙහෙම පවක් කරා කී කී හිතාගෙන ඉන්නකොට ඒ පවනි හිතට එන්නේ. එතකොට ඒ සිතවිල්ලෙන් මැරුණොත් අපාය යනවමයි, වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ අනුව බැලුවොත් නම් නිගණ්ඨනාත පුත්තුමාගේ ගෝලයෝ බැරි වෙලාවත් වැරද්දක් කරලා තිබ්බොත්, එක වැරද්දක් හරි කරලා තිබ්බොත් ආය අපායෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මොකද එයා ඒක ගැනම හිත හිතා පසුතැවිලි වෙන නිසා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බෞද්ධ ශ්‍රාවකෙක් ඉන්න, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක්, බුදුබණ අහපු කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේට බොහොම ශ්‍රද්ධාව තියෙන, පැහැදිච්ච, බොහොම හොඳ කෙනෙක්. එයාට අහන්න ලැබෙනවා සත්තු මරණ අය අපාය යනවා, හොරකම් කරන අය අපාය යනවා ආදී මේ බණ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒ වගේ ඉගැන්වීම් තියෙනවනේ. එහෙම ඉගැන්වීමක් එයාට අහන්න ලැබෙනවා. අහපු ගමන්ම එයාට මතක් වෙනවා, අනේ මාත් අහවල් තැනදී සතෙක් මැරුවනේ, මාත් හොරකම් කරලා තියෙනවනේ කියලා මතක් වෙනවා නේද? දැන් හොරකම් කරපු අය අපාය යනවා කියපු ගමන්ම ඔයත්තන්ටත් මතක් වෙන්න පුළුවන් කරපු හොරකම්.
දැන් සමහර අයට මතක් වෙන්න පුළුවන් මහත්තයට කියන්නේ නැතුව ෂර්ට් එකේ සාක්කුවෙන් සල්ලි අරගත්තේ නේ මගේ මහත්තයනි ඉතින් මං ගත්තට මොකද වෙන්නේ කියලා හිතුවාට නොකිය ගන්නව නම් ඒකත් හොරකම මහත්තයා තමන්ගේ වුණාට සල්ලි ගන්න කියලා අවසර දීලා නැහනේ ඉතින් අවසරයක් නැතුව සල්ලි ගන්නව නම් ඒකත් හොරකම ඒක හොරකමක් කියලා දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි දැන් දැනගත්තනේ ඒතර දැන් හොරකමක් කළා කියලා ඔන්න මතක් වෙනවා දැන් අද ඉඳලා මතක් වෙයි මේකත් හොරකමක් තමයි කියලා නේද දැන් ඔන්න එහෙම කරපු හොරකම් හිතට එනවා මරපු සත්තු මතක් වෙනවා එතකොට යා හිතනවා ඇත්තයි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට අනුව නම් සත්තු මරණ එක පවක් හොරකම් කරන එක පවක් ඒක අපාය යන්නට හේතුවක් හැබැයි දැන් ඉතින් කරලා ඉවරයිනේ සතත් මරලා ඉවරයි හොරකමක් කරලා ඉවරයි දැන් මම ඒ ගැන පසුතැවිලි වෙවි හිටියට අඬ අඬ හිටියට කම්පා වුණා කිව උනාට ප්‍රයෝජනයක් නැහැ හා මම දැන් ඇඬුවා කියලා මරපු සතාට පණ ඉන්නෙත් නැහැ මම දැන් කම්පා වුණා කියලා කරපු හොරකම නිවැරදි වෙන්නෙත් නැහැ ඒ නිසා මම පසුතැවිලි වෙන්න හොඳ නැහැ මේක වැරද්දක් කියලා මම තේරුම් ගන්න අරගෙන නැවත නොකර ඉන්න ආයති සංවරේ පිහිටන්න ඕන කියලා හිතන්න ඕන අන්න ඒක තමයි බෞද්ධයේ පිරිසිදු වෙන ක්‍රමය. පව් කරලා ඉවර වෙලා කායේන වාචා චිත්තේන ගාතාව කියලා ඔක්කොම පව් සමාකර ගත්තට පස්සේ කරපු වැරදි ඉවරයි කියලා හිතන්න නම් එපා. එහෙම වෙන්නේ නැහැ. වැරද්ද වැරද්ද විදිහට තේරුම් අරගෙන නැවත නොකර ඉන්න අදිෂ්ඨාන කර ගැනීම තමයි බෞද්ධිකුගේ වගකීම. එහෙම නැතුව කරපු වැරද්ද ගැන හිත හිතා අඬන්න පසුතැවිලි වෙන්න දුක් වෙන්න යන්න එපා. දැන් සමහරු මේ හොඳ ක්වලිටි එකක් හැටියට හිතාගෙන තමන් කරපු පව් ගැන පසුතැවිලි වෙනවා. එහෙම නැත්නම් පාප උච්චාරණය කරනවා. තමන් සොයන් විවේචනයක යෙදෙනවා කියලා තමන්ගේ වැරදි ගැන අනේ මම මෙහෙම කළා මෙහෙම කළා මන් දැන් ඒව ගැන අතිශයින්ම පසුතැවිලි වෙනවා මගේ හිතේ හැමතිස්සෙම දුක තියෙනවා ඔය ආදී වශයෙන් කියලා ඒ කීම තුළ එයාලා කිසියම් ගුණයක් ඉස්මතු කරගන්න උත්සාහ කරනවා පින්වත්නි මතක තියාගන්න එහෙම හිත හිතා ඉන්න එකත් අකුසලයක් දැන් අකුසලයක් තියෙනවා ඒකට කිය නීවරණයක් තියෙනවා උද්ධච්ච කුක්කුච්ච කියලා. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ මොකද? සිතේ ඇතිවෙන නොසන්සුන්තාව. ඇයි සිත නොසන්සුන් වෙන්නේ? කාරණා දෙකක් නිසා. මොකද්ද කාරණා දෙක? කරපු පව් ගැන හිතන්නට යෑම. කරපු පව් ගැන හිතන්න ගියාම හිත නොසන්සුන් වෙනවා. අනිත් එක මොකද්ද? අනිත් එක තමයි නොකරපු හොඳ ගැන හිතන්නට යෑම. අනේ මට මේක කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා පණ යන්න කලින් මෙන්න මේක කරගන්න බැරි වුණා ආදී වශයෙන් සමහර අය නොකරපු හොඳ දේ ගැන දුක් වෙනවා ඒකත් හොඳ නැහැ ආ දැන් සමහර උපාසකම් වල ඉන්නේ මං මෙච්චර අටපිරිකර පූජා කළා තියෙනවා කටින පින්කම් වලට මෙච්චර සම්මාදන් වෙලා තියෙනවා ආ මෙච්චර බණ පොත් ගස්සලා තියෙනවා මේව මේව කළා තියෙනවා අට මහා කුසල් වලින් හයක්ම කළා තියෙනවා තාම ටොයිලට් එකක් හදලා දෙන්න විතරයි බැරි වුනේ ඔය ආදී වශයෙන් කී කියා අර නොකරපු ඒවාගෙන පසුතැවිලි වෙනවා අනේ පණ යන්න කලින් මට ඒකත් කරගන්න පුළුවන් කමක් තිබ්බනම් ආදී වශයෙන් හිතනවා ඒක හොඳ දෙයක් නෙවෙයි එතකොට වෙන්නේ හිත නොසන්සුන් වෙන එක ඒ නිසා බෞද්ධයෙක් හැටියට හිතන්න ඕන තමන්ගේ අතින් අඩුපාඩු තියෙන මිනිසුන් අතින් වැරදි වෙනවා ඉතින් නොදැනුවත්කමක් නිසා හෝ පාප මිත්‍රයෙකුගේ පෙළඹවීමක් නිසා හෝ මගෙන් වැරැද්දක් වුණ බව ඇත්තයි. දැන් ඉතින් මම ඒ වැරැද්ද ගැන ඇඬුවා කියලා පසුතැවිලි වුණා කියලා ඒක නිවැරදි වෙන්නේ නැහැ. කරන්න තියෙන එකම දේ ඒක වැරැද්දක් බව දැනගෙන නැවත නොකර ඉන්න අදිෂ්ඨාන කර ගැනීමයි. එහෙම අදිෂ්ඨාන කරගෙන එයා ඊට පස්සේ මොකද කරන්නේ? සිත, කය, වචනය කියන තුන් දොරින් දස කුසලයෙහි යෙදෙනවා. දස කුසලයෙහි යෙදෙනවා. මම තාම පමා නැහැ. ඒ නිසා මම පුළුවන් තරම් මගේ සිතින්, කයින්, වචනයෙන් හොඳ දේ කරන්න ඕන කියලා හිතලා සත්තු මරන්නේ නැතුව සතුන්ට අභේදානය දෙනවා. හොරකම් කරන්නේ නැතුව දන් දීම පුරුදු කරනවා.
පරිත්‍යාගය පුරුදු කරනවා පොදු දීපල ආරක්ෂා කරනවා කාමයේ වරදව හැසිරෙන්නේ නැතුව බ්‍රහ්මචාරීව වැදගත් ආකාරයට සීලාචාර විදිහට ජීවත් වෙනවා බොරු කියන්නේ නැතුව සත්‍යවාදී වෙනවා කේලම් කියන්නේ නැතුව අසමගිය අය සමගි කරන කතා කරනවා පරුස වචන කතා කරන්නේ නැතුව කනට මිහිරි ආකර්ෂණීය ප්‍රියශීලී වචන කතා කරනවා වැඩකට නැති හිස් ප්‍රලාප සම්ප්‍රප්‍රලාප කියවන්න යන්නේ නැතුව කතා කළොත් අර්ථවත් වූ කතාවක්ම කරනවා ඒ වගේම අනුන්ගේ දේවල් වලට දැඩි ලෙසින් ආසා කරන්න ගිජු කර වෙන්න යන්නේ නැතුව පරිත්‍යාගයේ හුරු කරන විදිය සිටිවිලි ඇති කර ගන්නවා ව්‍යාපාදයේ දුරුකල මෛත්‍රී සිටිවිලි නිතර පුරුදු කරනවා ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ආකල්ප වලින් බැහැර වෙලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා මෙන්න මේ කියන දස කුසලයේහි යෙදෙනකොට මොකද වෙන්නේ අර එයාගේ අතින් අතීතයේ වෙච්ච නරක කර්මය තියෙනවනම් ඒ නරක කර්මවල බලය කර්ම විපාක ශක්තිය හීන කරන්නට අර දස කුසලයේ යෙදීමේ අට උපකාර වෙනවා එහෙම උපකාර වීම තුල අර අපායගාමී වීමට සකසීලා තිබිච්ච කර්මය දුර්වල වීම තුල අපාය යන්න හිටපු මිනිසයා අපායෙන් බේරෙනවා එතකොට පව් කරන හැමෝම ඒකාන්තයෙන්ම මරණයෙන් පස්සේ අපාය යනවා මයි කියන ප්‍රකාශයක් බුදුහාමුදුරු කරලා නැහැ බුදුහාමුදුරු ගන්නල නැහැ ඒක අපි තේරුම් ගන්න ඕන පිනතුණී අංගුත්තර නිකායේ ලෝණ ඵල වර්ගය කියලා වර්ගයක් තිබෙනවා අන්න ඒකේදී බුදුහාමුදුරු බොහොම ලස්සන උපමාවක් මතක් කරනවා දැන් සරලව හිතුවොත් මෙහෙම හිතන්න දැන් ඔන්න අඟලක විතර ඝනකම තියෙන ලුණු කැටයක් තියෙනවා දැන් මේ ලුණු කැටය අරගෙන කවුරු හරි කෙනෙක් වතුර වීදුරුවකට දානවා දර වීදුරුවේ තියෙන්නේ බොහොම සීමා සහිත වතුර ප්‍රමාණයක්. එතකොට ඔය ලුණු කැටේ අර වතුර වීදුරුවට දැම්මොත් වතුර ලුණු රහ වෙයිද නැද්ද? ලුණු රහ වෙනවා. දැන් ඒ ප්‍රමාණයෙම ලුණු කැටයක් අරගෙන ගිහිල්ලා ලොකු පොකුණකට දානවා. එතකොට පොකුණේ වතුර ලුණු රහ වෙයිද? නැහැ. ඇයි නොවන්නේ? වතුර ප්‍රමාණය වැඩි නිසා. එතකොට ලුණු කැටයට උපමා කළේ අපි කරන පව් වතුරට උපමා කළේ අපි කරන පිං එතකොට දැන් වැඩි මොකක්ද දැන් වතුර වීදුරුවේ වතුර අඩුයි එතකොට ඒ කියන්නේ පිං අඩුයි කියන එකයි පිං අඩු වෙන්න පව් වලට විපාක දෙන්න තියෙන ඉඩ වැඩි වතුර අඩු වෙන ලුණු රහ වැඩි වෙනවා වගේ අපි කරපු පිං වැඩි වෙන්න කරපු පව් අඩු කරගන්න පුළුවන්. වතුර වැඩි වෙන්න ලුණු රහ අඩු වෙලා යනවා වගේ. ඒතර දැන් මේ දස කුසලයේ යෙදීමෙන් මොකද කරන්නේ? පිං වැඩි කර ගැනීම, කුසල් වැඩි කර ගැනීම. වතුර වැඩි කර ගැනීම නෙවෙයි මතක තියාගන්න. කුසල් වැඩි කර ගැනීම. ඒතර කුසල් වැඩෙන්න අපාතින් කිසියම් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවනම් විපාක දීමේ කර්ම ශක්තියක් සැකසීලා තියෙනවනම් අන්නේ ඒ කර්ම ශක්තිය හීන වෙල යනවා තුනී වෙල යනවා අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා එතකොට එහෙම අඩු වෙල තුනී වෙල යටපත් වෙලා කුසලයේ ඉස්මතු වෙලා තියෙන වෙලාවට කවුරු හරි කෙනෙක් මැරුණොත් එයා අපායයිද අපායන්නේ අන්නේ නිසා තමයි කිව්වේ උපාය දන්නෝ අපාය නොවැටෙති කියලා නේද හා ඒක තමයි අපාය නොවැටෙන්න තියෙන එකම උපාය මොකද්ද අතීතයේ හරි යම් කිසි වැරද්දක් කළා තිබ්බනම් ඒ වැරදි අවබෝධයෙන් තේරුම් අරගෙන ඉවර වෙලා ඒවයි මිදිලා කුසලයේ දෙනක එහෙම යෙදුන නිසා තමයි අඟුලිමාලට රහත් වෙන්න පුළුවන්කම ලැබුණේ හා විවිධ මංකොල්ලකාරයන් එහෙම නැත්නම් විවිධ දරුණු මිනිසුන් ආලවක වැනි යක්ෂයන් තෙරුවන් සරණ ගියේ මාර්ගඵල ලබා ගන්නට හැකියාවේ ඇත්තන්ට ලැබුණේ අන්නේ කුසලය දියුණු කරපු නිසා ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දහම කියලා කියන්නේ මේ ඒකාන්ත නිගමනයන් තියෙන එකක් නෙවෙයි අනිවාර්යම අපාය යනවමයි කියලා ඉගන්වන දෙයක් නෙවෙයි මිනිසුන්ට තමන්ගේ ක්‍රියාකාරීත්වය අනුව
तमंगे कर्म बलवेगे विनाशकरण पुलुवं क्रमयक उगान्न पुदाहमक तमाई बुधुहाम दुरांगे दाहम कियान इतिंग दंग मैं मे विधेयट दस कुशले यदेन्न अरे आ करपु अकुशल कर्म शक्ति अडुवेले आम इट पास बुधुहाम दुरु तव दुरटा मता करण दंग दस कुशले यदेन गमने मैं आ मुकाद करान हरियट शक्तिमत हक पिबिन्ने हग्गेडियक अरगेन दकुनु पत्तर हरिल ओन्न ए पत्तर मे हग्गेडिय पिमिनो एम पिमिनकोट मे शंख नादय मुलु दकुनु पलात पुराम सिसारा यनो वगे एहेम नत्तं उतुरु पत्तर हरिल पिमिनकोट मुलु उतुरु पलात पुराम सिसारा यनो वगे बटहिरट नगेनहिरट मे ए दिशावंट हरिल पिमिनकोट ए पलात वलट मे शंख नादय सिसारा यनो वगे බුදුහාමුදුරු අපිට උපදෙස් දෙනවා සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව ඒ සිටිවිලි දස දිසාවටම පතුරවන්න කියලා. මොනවද සතර බ්‍රහ්ම විහරණ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට ඔන්න දකුණු පළාතට හැරිලා මෛත්‍රී සිටිවිලි පතුරවනවා. ඊට පස්සේ උතුරු පළාතට හැරිලා මෛත්‍රී සිටිවිලි පතුරවනවා. බස්නාහිරට නැගෙනහිරට උඩට යටට ඔය ආදි වශයෙන් මෛත්‍රී සිතිවිලි පතුරවන. ඒතර මේ භාවනාව මේ කියන්නේ. එතකොට සිතිවිලි පතුරවනකොට හිතේ ඇති වෙන හොඳ සිතිවිලි. මෛත්‍රී සිතිවිලි, කරුණා සිතිවිලි, මුදිතා සිතිවිලි, උපේක්ෂා සිතිවිලි. මේ සිතිවිලි ඇති වෙලා තියෙන වෙලාවට හිත පිරිසිදුයි. ආ මෙත් සිතිවිලි වලින් හිත යුක්ත වෙලාවට හිත පිරිසිදුයි. කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් හිත තියෙන වෙලාවට හිත හරීම පිරිසිදුයි. එහෙම වෙලාවට කවුරු හරි මැරෙනවා. මැරුණොත් යයිද අපායේ? අපාය යන්නේ නැහැ. පිරිසිදු හිතක් ඇතිව හිටපු නිසා සිතිවිලි පිරිසිදු කරගන්නට පුළුවන් හැකියාවක් ඒ තැනැත්තාට උදා වුණ නිසා ඒ තැනැත්තාට අතීතයේ ආගිය අතින් කිසියම් අඩුපාඩුවක් දුර්වලකමක් වුණත් එයින් මිදිලා එයාගේ ජීවිතයේ සුවපත් කරගන්න හැකියාව ලැබුණා. එතකොට අන්න එබඳු අයට මේ කර්ම බලවේගයේ ජය ගන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ දුන්නා. ආ ඒ නිසා අපි කම්පා වෙවි පසුතැවි වෙවි ඉන්න හොඳ නැහැ. ආ අපි අතින් වෙච්ච අඩුපාඩු දුර්වලකම් අනේ මම මෙහෙම කළා කියලා හිත හිතා පසුතැවිලි වෙන්න යන්න හොඳ නැහැ. ඒක අතීතයට උරුම වෙච්ච දෙයක්. මිනිස්සු මැරෙන්නේ අතීතයේ නෙවෙයි. මිනිස්සු මැරෙන්නේ අනාගතෙත් නෙවෙයි. මැරෙන්නේ කොයි වෙලාවටද? වර්තමානයේ. පණ යනවා කියන වැඩේ වෙන්නේ මේ මොහොතේ. එතකොට මේ මොහොතේ හිත හදාගත්තොත් කවුරු හරි කෙනෙක් ඒ හිත හදාගන්නට අවශ්‍ය කරන හිත සිතිවිලි හිතට ගොඩනගා ගත්තොත් හොඳ සිතිවිලි ගොඩනගාගෙන ඉන්න වෙලාවේදී එයාට මරණයට පත් වෙන්න සිද්ධ වුණොත් එයාගේ මරණින් මතු ජීවිතය දුගතිගාමී නොවි සුගතිගාමී කරගන්නට ඒ තැනැත්තාට අවකාශ සැලසෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ මතක් කළේ. ඉතින් මේ කතාව පැහැදිලි කරාම මේ අසිබන්ධ පුත්ත ගාමිනීට අතිශයින්ම සතුටක් ඇති වුණා. එහෙම සතුට ඇති වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා නේ බුදුරජාණන් වහන්සේ මම බොහෝම සතුටු වෙනවා. අන්ධකාරයේ හිටපු කෙනෙකුට රූප දකින්නේ කියලා හරියට තෙල් පහනක් දැල්වලා ආලෝකයේ සැපේවුවා වගේ. ඒ වගේම මං මුලා වෙච්ච කෙනෙකුට හරියට පාර කියලා දෙනවා වගේ. යටිකුරු කරලා තිබිච්ච කලයක් උඩුකුරු කරලා පෙන්නවා වගේ. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මට පැහැදිලි වෙන විදිහට ධර්මයේ දේශනා කළා. අද ඉඳලා මම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයෙකු හැටියට සලකනසේක්වා කියලා අර අන්‍යාගමික නිගණ්ඨනාත පුත්තුමාගේ ගෝලයා වූ අසිබන්ධ පුත් ගාමිණී තෙරුවන් සරණ ගිහිපු බෞද්ධ උපාසකයෙකු බවට පත් වුණ බව මේ සූත්‍ර දේශනාව අවසානයේහි සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න. මොකද්ද කියලා දුන්න සූත්‍රේ නම? මොකද්ද සූත්‍රේ නම?
සංක ධම්ම සූත්‍රය මොන පොතේද තියෙන්නේ සංයුත්ත නිකායේ ගාමිණී සංයුක්තේ බුදුහාමුදුරු කොහේ වැඩ ඉඳිදී දේශනා කළේ නාලන්දා නුවර මොකද්ද අඹ උයන පාවාරික අඹ උයන මේ පාවාරික අඹ උයනේ වැඩ ඉඳිදී බුදුහාමුදුරු ළඟට ආවා නිගණ්ඨනාත පුත්තුමාගේ ගෝලයෙක් එයාගේ නම මොකද්ද අසිබන්ධ පුත්ත ගාමිණී ගාමිණීගෙන් බුදුහාමුදුරුව ඇහුවා නිගණ්ඨනාත පුත්තුමා මොන වගේ ඉගැන්වීමක්ද කරන්න කියලා එයා කිව්වා කරුණු හතරක් වැඩි වැඩියෙන් කරන නිසා අපාය යනවා කියලා උගන්වනවා කියලා මොකද්ද කරුණු හතර සත්තු මැරීම හොරකම් කිරීම කාමයේ වරදව හැසිරීම බොරු කීම ඒ කියන්නේ සිතින් කයින් සහ වචනෙන් කරන වැරදි වැඩි වැඩියෙන් කරන නිසායි අපාය යන්නේ කියලා කිව්වා බුදුහාමුදුරෝ දේශනා කරන ඔය කතාව ඇත්ත නම් මේ ලෝකේ ඉන්න කවුරුවත් අපාය යන්නේ නැහැ. ඇයි අපාය නොයන්නේ? කවුරුවත් මේ වැරදි වැඩි වැඩියෙන් කරන්නේ නැති නිසා කියලා. ඒතර කයින් වචනෙන් කරන වැරදි වැඩි වැඩියෙන් කරනවා කරන එක අඩුයි. වැඩියෙන් කරන්නේ මොකද්ද? වැඩියෙන් වැරදි කරන්නේ කයින්ද වචනෙන්ද සිතින්? සිතින්. එතකොට අන්න ඒ කරපු වැරදි ගොඩක් අය මොකද කරන්නේ වැරද්දක් කරලා ඉවර වෙලා කරපු වැරද්ද ගැනම නැවත නැවත ආවර්ජනය කරනවා කම්පා වෙවි ඉන්නවා පසුතැවිලි වෙනවා කරපු නරක දේ ගැන පසුතැවිලි වීමත් නොකරපු හොඳ දේ ගැන පසුතැවිලි වීමත් නීවරණයක් මොකද ඒකට කියපුවාම උද්ධච්ච කුක්කුච්ච මේ උද්ධච්ච කුක්කුච්ච කියන සිතිවිල්ලෙන් නිතර ඉන්න ගියොත් වෙන්නේ හිත කෙලෙසෙන එකයි හිත විනාශ වෙල යන්නේ එකයි විනාශකාරී සිතවිල්ලක් තියෙන වෙලාවට මැරුණොත් යන්නේම අපායයි තමයි එහෙනම් අපායෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන කරන්න තියෙන එකම දේ තමයි දස කුසලයෙහි යෙදෙන්න ඕන දස කුසලයෙහි යෙදෙන්න කරපු අකුසල කර්ම ශක්තිය දුර්වල වෙනවා මොකද දීපු උදාහරණය ලුණු කැටයකට වතුර වැඩි වැඩියෙන් එකතු කරනකොට ලුණු රහ අඩු වෙනවා වගේ අපි කරපු නරක කර්ම තියෙනවා නම් වැඩි වැඩියෙන් හොඳ කර්ම කරනකොට අර නරක කර්ම බලය අඩු කරගන්න අපට ඒක උපකාරයක් වෙනවා. ඒ සඳහා හොඳට කුසල් කරන්න ඕන. දැන් මේ ධර්ම දානමේ පින්කම කියන්නේ අන්න ඒ වගේ මහා විශාල කුසලයක්. ජීවිතයේ කළ හැකි මහාර්ග පින්කමක්. දැන් මේ පින්නතුන්ට විතරක් නෙවෙයි මේ බඳු අවස්ථාවක බණ අහන්නට ලැබෙන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නිවැරදි බුදුදහම අවබෝධ කරලා දෙන්නටයි ඔයතු මේ දායක වෙන්නේ. ඒ දායක වීම මිනිස්සුන්ගේ හිත් තුල සම්මා දිට්ඨිය පහළ කරන්නට කරපු දායක වීමක්. ඉතින් ඒ වාගේ දේවල් තුලින් විශාල කුසල සිතිවිලි රාශියක් හිතේ පහළ කරගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම පහළ කරගෙන ඉන්න වෙලාවට ඒ තමන් කරපු හොඳ දේවල් ගැන ආවර්ජනය කරලා ඉන්න වෙලාවට කාට හරි මරණයට පත් වෙන්න සිද්ධ වුණොත් එයාට අතීතයාගේ යතින් වැරද්දක් වුණත් මැරෙන වෙලාවේදී ආ හොඳ සිතිවිලි ප්‍රගුණ කරපු නිසා එයාගේ ඊළඟ ගමන දුක්ඛදායි වෙයිද නැහැ එයා සුගතිගාමි වෙන්න ඒක එයාට බොහෙවින්ම උපකාර වෙනවා බොහෙවින්ම උපකාර වෙනවා ඒ නිසා අපි අවශ්‍ය කරන්නේ අපි කල යුත්තේ කුමක්ද තමන් කරපු නර තමන්ගේ ප්‍රමාද දෝෂයකින් හරි වෙච්ච වැරදි ගැන හිත හිතා කම්පා වෙන එක නෙවෙයි. කම්පා වුණා කියලා වැරදි කවදාවත් නිවැරදි වෙන්නේ නැහැ. දැන් සතෙක් මරපු මිනිහෙක් කම්පා වුණා කියලා මරපු සතාට පණ ඉන්නේ නැහැ. ඒ වගේම හොරකම් කරපු මිනිහෙක් කම්පා වුණා කියලා ඒ හොරකම දානයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒ දෙක කළා. ඉතින් අතීතයේ දේවල් අපේ ග්‍රහණයෙන් අපේ පාලනයෙන් තොරයි. අපට කරන්න පුළුවන් එකම දේ අතීතයේ අපි කළ කී දෑ වළක්ව ගන්න. නරක දේවල් වලින් හිතේ ඇති වෙන පීඩාව වළක්ව ගන්න පුළුවන් තරම් කුසලයේ යෙදෙන්න ඕන. ඒකට හොඳම කාලය මේ. විශේෂයෙන්ම මේ කාලේ ගොඩාක් අයගේ පින්සිතවිලි වැඩෙන, වර්ධනය වෙන, දියුණු වෙන කාලේ පුළුවන් තරම් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිතිවිලි දියුණු කර ගන්න. අන්න එහෙම සිතිවිලි දියුණු කරගෙන හොඳට කටයුතු කළොත් ඒ මානසිකත්වයෙන් කවදා හරි කාට හරි මරණයට මුහුණ දෙන්නට සිද්ධ වුණොත්
ඒතනත්තාට යහපතක්මයි සුගතියක්මයි අත්වෙන්නේ. ඉතින් අන්න ඒ තත්වයටපත් වෙන්න හැම දිනාම උත්සාහ කරන්න. ඒ සඳහා මේ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. ඒ සඳහා මේ ශ්‍රවණය කළ සංඝ ධම සූත්‍ර දේශනාව හැම දිනාටම උපනිශ්‍රය වේවා. මේ උතුම් කුසල් බෙලෙන් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමට උතුම් නිවන් සුව සැලසේවා. අද මේ පින්කමේ දායකත්වයේ දරණ පින්නතුන් බලාපොරොත්තු වෙනවා රාජගිරිය මුරගස්මුල්ල පදිංචි එච්.එස්. කුරේ පවුලේ දරු පිරිස බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමය පින්කම තුලින් දායබර මෑණියන් වහන්සේ වන සුනන්දාවතී කුරේ මහත්මනියට එතුමේ ප්‍රාර්ථනා කරන ආකාරයටම තව තවත් සද්ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වේවා. එවගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් එතුමියට නිදුක් නිරෝගී සුව දිගාසිරි සලසා ගන්නට මේ පුණ්‍ය කටයුත්ත ඉවහල් වේවා කියන ප්‍රාර්ථනාව තිබෙනවා. එවාගේම පවුලේ සම දිනාටම වචනයට නැගිය නොහැකි අනුපම දයා කරුණාවක් ඇතිව ඒත් පින්නතුන්ගේ ජීවිත හා පාරලෞකික චින්තන චිත්ත ශක්තියින් මනාව සකස් කර ගැනීමට මඟ පෙන්වපු උතුම් පියාණන් වහන්සේ වන 2005 වසරේ මැයි මාස 8 වෙනි දින පරලෝසපත් එච්.එස්. කුරේ මහත්මාට මෙම ධර්ම දානමේ පින්කම තමා පැතූ බෝධියකින් එතර වීම පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මෙම සද්ධර්ම පණිවිඩය ශ්‍රවණය කරන හැම දිනාටම ධර්මාවබෝධය ලැබේවා කියන අදහස පෙරදරි කරගෙන දායකත්වය දරනු. ඒ වගේම කඹුරු පිටියේ කහගල සිංහගිරි නිවසෙහි පදිංචි එන් සුදුසිංහ මෑණියන්ට උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ දායකත්වයේ දරන සුදුසිංහ පවුලේ පින්වතුන් මීට දෙවස්රකට කලින් පරලෝසපත් හෙන්ද්‍රික් සිංහ සුදුසිංහ පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ දරණගම් කුසලධම්ම ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් පවුලේ හැම දිනාටමත් සියලු සත්වයන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වේවා කියන උදාර හැඟීම පෙරදරි කරගෙන දායකත්වයේ දරනෝ. ඒ වගේම කොටුගොඩ රද්දොළුව අවිහිංසා මාවතේ පදිංචි ගුරුගේ ලයිනල් පෙරේරා මහත්මාණන්ගේ මියගිය මව්පියන් සහ සහෝදරයන් දෙදෙනා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පෙර භවයන්ගේ සිට පින් බලාපොරොත්තු වන ඥාතීන් නැත්නම් එම අයට නිවන් සුව පතා පින් අනුමෝදන් කිරීමට දෝදරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් දායකත්වයේ දරනවා. ඔක්තෝබර් 30 වන දිනට 50 වසර සපිරෙන ආර්.එම්. පියදාස මහත්මයාට සහ නොවැම්බර් 3 වෙනි දින උපන්දිනයේ යෙදෙන පණ්ඩුල චතුරංග පුතණුවන්ට හැකික්මනින් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීමටත් ලෝපුරා සදහම් පිපාසින් සිටින සදැහැතියන්ට සද්ධර්ම ශ්‍රවණියට මඟ පාදා දුන් දරණගම් කුසල ධම්ම මායිමි පානන් වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමටත් ඒ පින්නතුන් බලාපොරොත්තු වනෝ. ඒ වගේම පරලෝසපත් දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්නටත් නිමේෂා ප්‍රබෝධි සමරවීර දියණියට හා ඉනේෂා ප්‍රබෝධි සමරවීර යන මිනිබිරියන්ට දියණියන්ට මිනිබිරියගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරන්න චිරාත් චතුරංග සිල්වා මුණුපුරාගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරන්නටත් ඒ දායකත්වයේ දරන පින්වතුන් අපේක්ෂා කරනවා. ඉතින් දායකත්වයේ දරන පින්වතුන්ගේ ඒ උතුම් සිතුම් පැතුම් බලාපොරොත්තු එලෙසින් මිෂ්ට සිද්ධ වේවා. පරලෝසපත් සියලු ඥාතීන්ට මේ පින් අයිති වේ ඇත්තන්ගේ භවගමන සුවපත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වන හැම දිනාටම සියලු ආශිර්වාද හිමි වේවා. පින් කැමති දෙවියෝත් පින් අනුමෝදන් වේ හැම දිනාටම ආශිර්වාද කරත්වා.
දෙවියෝත් නිවනින් සැනසෙත්වා කියලා සාදුහු කියලා දෙවියන්ට පින්දේ. මේ උතුම් කුසල් බලෙන් හැමත මෙලවසුව වේවා, පරලවසුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරා. ඔහොම වැඳගන්න අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වන කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ සදහම් යාත්‍රාවේ සැරිසරමින් මේ ධර්මද්වීපයේ ධර්මයෙන් ඒකාලෝක කරන්නට, මේ ධර්මද්වීපයේ ධර්මයෙන් පෝෂණය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී සුව සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. ඔබ සැමටම පෙරුවන් සරණයි.